ආයුබෝවන් අපි සූදානම් වෙන්නේ නාට්‍ය හා රංග කලාව විෂයට අදාළව 11 ශ්‍රේණියේ දෙවැනි වාරයේ පළමු පාඩම පිළිබඳව සාකච්ඡා කිරීමට මේ පාඩම ගුරු මාර්ගෝපදේශයක් අරගෙන බැලුවොත් ඔබට දෙවැනි වාරයට අදාළ පාඩම් පිළිබඳව ගුරු මාර්ගෝපදේශයේ මුල් කොටසේ වගුවක් තුල දක්වා තිබෙනවා ඒ අනුව දෙවැනි වාරයේ පළමු පාඩම ලෙස සැලකෙන්නේ 2.1.1 ක්ෂණික නිරූපණෙහි යෙදෙයි කියන මාතෘකාව මේ ගුරු මාර්ගෝපදේශය ඔබට අන්තර්ජාලයෙන් බාගත කරගන්න පුළුවන් පාසල් නොපැවැත්වෙන මේ කාලේ ගුරු මාර්ගෝපදේශයක් ඔබ ළඟ තිබීම ඔබට වඩාත් පහසුවක් වෙනවා ඇති ක්ෂණික නිරූපණයක් කියන්නේ කුමක්ද ක්ෂණික නිරූපණයක් යනු පිටපතකින් තොරව සීමිත කාලයක් තුල දෙන ලද ඉඟියකට අනුව කිසියම් අවස්ථා නිරූපණයක් කිරීම ඔබට සටහනක් විදියට මේ උද්ෘතයන් සටහන් කරගන්න පුළුවන් ක්ෂණික නිරූපණ යනු පිටපතකින් තොරව සීමිත කාලයක් තුල දෙන ලද ඉඟියකට අනුව කිසියම් අවස්ථා නිරූපණයක් කිරීමයි පිටපතක් අපට ලැබෙන්නේ නැහැ කාලය ඊටාම සීමිතයි ඒ කියන්නේ සූදානම් වෙන්න ලැබෙන්නේ විනාඩි 5ක වගේ ඉතා කෙටි කාලයක් සංවිධානාත්මක නාට්‍යයකට වගේ මාස කිහිපයක පුහුණු වීම අවස්ථාවක් ඔබට නැහැ අඩුම තරමේ පැයකවත් පුහුණු වීම අවස්ථාවක් නැහැ විනාඩි 5ක් 10ක් වගේ උපරිම කාලයකට සීමාව තමයි ක්ෂණික නිරූපණයක් සඳහා ඔබට කාලය ලබා දෙන්නේ මාතෘකාව ලබා දීලා විනාඩි 5ක් 10ක් වගේ කාලයක් ඇතුළත ඔබ අදාළ නිරූපණයේ ඉදිරිපත් කළ යුතුයි දෙන ලද ඉඟියකට අනුව ඉඟියක් ඔබට ලබා දෙනවා ඒ ඉඟියට ගැළපෙන විදියට අවස්ථාවක් නිරූපණය කිරීම තමයි ඔබ විසින් කළ යුත්තේ මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතුයි ඔබට ලබා දෙන ඉඟිය බොහෝ දුරට වර්ක්ෂොප් වලදී වැඩමුළු වලදී එහෙමත් නැත්නම් අපස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයේදී පරීක්ෂණ මණ්ඩලය මගින් ඔබට ඉඟියක් ලබා දෙනවා යම් කිසි අවස්ථාවක් පිළිබඳව අන්න ඒ ලබා දෙන ලද අවස්ථාවට හෝ සිද්ධියට අදාළව තම පරිකල්පන ශක්තිය පරිකල්පන ශක්තිය කියන්නේ ඔබ තුල අලුතින් යමක් නිර්මාණය කිරීමට ඇති හැකියාව ඔබ තුල සිතින් යමක් මවා පෙන්වීමට ඇති හැකියාව පරිකල්පන ශක්තිය කියලා අපි හඳුන්වනවා ඔබේ පරිකල්පන ශක්තිය මෙහෙයවා නිර්මාණාත්මක චරිත හා සිද්ධි චරිත නිර්මාණාත්මක වෙන්න ඕනේ සිද්ධි නිර්මාණාත්මක වෙන්න ඕනේ ගොඩනගාගෙන ක්ෂණිකව කළ යුතුයි එය අභිනය භාවිත කරමින් ඒ මොහොතේම රඟ දැක්විය යුතුයි අභිනය මේ විදිහ ඔබ ඉගෙනගෙන තියෙනවා අභිනය වර්ග හතරක් තියෙනවා සතර අභිනය කියලා අපි හඳුන්වනවා ආංගික අභිනය වාචික අභිනය සාත්තික අභිනය ආහාර්‍ය අභිනය මේක ඔබ 6 ශ්‍රේණියේ ඉඳලා ඉගෙන ගන්නවා සතර අභිනය පිළිබඳව ඔබ මේ අභිනය යොදාගෙන අර කලින් දෙන ලද අවස්ථාව නිර්මාණාත්මක චරිත සහ සිද්ධි සහිතව කර පෙන්විය යුතුයි රඟ දැක්විය යුතුයි මේ අනුව බලන විට ඔබ කල යුත්තේ ක්ෂණිකව ලැබෙන මාතෘකාවට අනුව පරිකල්පන ශක්තිය මෙහෙයවා ඔබේ අත්දැකීම්ද පාදක කරගෙන අනුකරණ මාර්ගයෙන් යම් අවස්ථාවක් ප්‍රතිනිර්මාණය කර දැක්වීමයි යම් අවස්ථාවක් ප්‍රතිනිර්මාණය කියන්නේ නැවත නිර්මාණය කරනවා යම් කිසි තැනක සිදු වුණා හෝ සිදුවිය හැකියයි සැලකෙන අවස්ථාවක් ඔබ විසින් නිරූපණය කිරීම ප්‍රතිනිර්මාණය කියලා අපට හඳුන්වන්න පුළුවන් ක්ෂණිකව මාතෘකාවක් ලැබෙනවා
ඔබේ පරිකල්පන ශක්තිය අනුව ඔබට එම අවස්ථාව එල් මාතෘකාවට අදාළ අවස්ථාව සිද්ධිය ගොඩනගන්න පුළුවන් ඔබේ පරිකල්පන ශක්තියේ ප්‍රබලතාවය මත මේ සිද්ධිය ඉතා අලංකාර වෙන්න පුළුවන් ප්‍රබල වෙන්න පුළුවන් ඒ වගේම මේ සඳහා ඔබට උදව් වෙනවා ඔබේ අත්දැකීම් ඔබ ඇසුදුටු දෑ අත්දැකීම් විදිහට හඳුන්වන්න පුළුවන් අනුකරණ මාර්ගය කියන්නේ යම් කිසි තැනක තිබුණා තිබුණ හෝ තිබුණා යයි සැලකෙන එමන් නැත්නම් තිබිය හැකි චරිත මෙන්න මේ චරිතේ මේ විදියටයි හැතිරෙන්නේ කියන එක වේදිකාව මත ඔබ අනුකරණය කර දක්වනවා. ඒ අනුකරණ මාර්ගයෙන් එම අවස්ථාව ඔබ වේදිකාව මත කර පෙන්වනවා. මෙලෙස ක්ෂණිකව අවස්ථාවක් ප්‍රතිනිර්මාණය කිරීමේ හැකියාව අනුව ඒ කියන්නේ ඔබට යම් කිසි ඉඟියක් මාතෘකාවක් ලැබෙනවා අවස්ථාවක් වූ සිදුවීමක් පිළිබඳව එම අවස්ථාව සිදුවීම ඔබ විනාඩි 5ක 10ක වගේ කෙටි කාලයක් ඇතුළත ඉතා අලංකාර නාට්‍යෝචිත නිර්මාණයක් බවට පත් කරලා පරීක්ෂණ මණ්ඩලයේ ඉදිරියේ කරපෙන්නනවා වුන් වෙත ඉදිරිපත් කරනවා අන්නේ හැකියාව එම හැකියාව අනුව රංග ශිල්පියෙකුගේ දක්ෂතාවය මැනගන්න පුළුවන් ඒ කියන්නේ ඔබට යම් කිසි අවස්ථාවක ඉඟියක් ලැබෙනවා මෙන්න මේ විදිය සිද්ධියක් මෙන්න මේ විදිය අවස්ථාවක් කර පෙන්වන්න කියලා ඒ අවස්ථාව නාට්‍යෝචිත අයුරින් ඉතා ඉක්මනින් ගොඩනගාගෙන කර පෙන්වීමේ කුසලතාවය ඔබ තුළ ඇති කුසලතාවය අනුව ඔබේ දක්ෂතාවය පිළිබඳ නිගමනයකට එන්න පුළුවන් රංග ශිල්පියාගේ දක්ෂතාවය පිළිබඳ නිගමනය කරන්නේ ක්ෂණික නිරූපණවලදී ඔහු දක්වන කුසලතාවය අනුව නාට්‍ය නිෂ්පාදනයකදී හෝ නාට්‍ය වැඩමුළුවලදී මෙම ක්ෂණික නිරූපණ හැකියාව නළුවාට බෙහෙවින් වැදගත් වේ. නාට්‍ය නිෂ්පාදනයක්. ඒ කියන්නේ සංවිධානාත්මක නාට්‍යයක් අපි සැලසුම් කරලා පිටපතක් සහිතව අධ්‍යක්ෂකවරයෙක් ඇතිව සියලු ආනුෂංගික ශිල්පීන් සමග මහජනතාව වෙත ප්‍රදර්ශනය කිරීම සඳහා නිෂ්පාදනය කරනු ලබන නාට්‍ය තමයි මේ අවස්ථාවේ නාට්‍ය නිෂ්පාදනයක් කියන එකෙන් අදහස් කරන්නේ. සංවිධානාත්මක නාට්‍යයක් කියන්නේ මහජන ප්‍රදර්ශනය සඳහා අපි සූදානම් කරන නාට්‍යකදී අන්න ඒ වගේ අවස්ථාවකදී වගේම ක්ෂණික නිරූපණ හැකියාව වැදගත් වෙනවා වැඩමුළුවලදී. පාසලේදී වෙන්න පුළුවන් වෙනත් නාට්‍ය වැඩමුළු තියෙනවා මේ අවස්ථාවන් වලදී ඔබ තුල තියෙන ක්ෂණික නිරූපණ හැකියාව ඊටම වැදගත් වෙනවා විශාල පිරිසකුත් එක්ක ක්ෂණික නිරූපණයක් කරද්දී ක්ෂණිකව අවස්ථාවන් සහ සිද්ධි ගොඩනගාගෙන නාට්‍යෝචිත දර්ශනයක් ප්‍රේක්ෂකයා හමුවේ මවාපෙන්වීම සඳහා මේ ක්ෂණික නිරූපණ හැකියාව නිරන්තරයෙන් ක්ෂණික නිරූපණවල යෙදිලා ඔබ ලබන කුසලතාවය ඊට වැඩගත් වෙනවා නළුවෙකු විදියට. කේවල වශයෙන් හෝ සාමූහික වශයෙන්ද ක්ෂණික නිරූපණ ඉදිරිපත් කළ හැකිය. කේවල කියන්නේ තනිව තනි ශිල්පියෙක් විදියට ඔබ තනි ශිල්පියෙක් විදියට ඔබට පුළුවන් ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කරන්න. බොහෝ දිරට සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණයේදී ඔබට කේවලව ඉදිරිපත් කරන්න ලැබෙනවා ක්ෂණික නිරූපණ අවස්ථාව. ඒ වගේම සාමූහික වශයෙන් කියන්නේ කණ්ඩායමක් විදියට එකතු වෙලා පහක්, හයක්, හතක් වගේ පිරිසක් එක්ක එකතු වෙලා ක්ෂණික නිරූපණයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ලැබෙන ඉඟියට අනුව. දැන් මේ අභ්‍යාසය ක්ෂණික නිරූපණයේ අභ්‍යාසයක් විදියට නැත්තම් පාසලේදී ක්ෂණික නිරූපණ පිළිබඳ ඔබට පාඩම කියලා දෙද්දී මේ කොරෝනා අවදානම නොතිබුණා නම් පාසලේදී ඔබට මේ පාඩම් සිදු කෙරෙනවා. එහෙම වුණා නම් පාසලේදී ඔබේ ගුරුතුමා ඔබට අවස්ථාව දෙනවා මෙන්න මේ විදියට කරන්න. ඔබ සියලු දෙනාම කණ්ඩායම් කිහිපයකට වෙන් කරනවා. සාමාන්‍යයෙන් එක කණ්ඩායමකට පාසලේ ඔබේ පන්තියේ ඉන්න ශිෂ්‍ය සංඛ්‍යාව අනුව 7ක් 8ක් 10කට අඩු සංඛ්‍යාවක් ඔබේ කණ්ඩායමට අයිති වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කණ්ඩායම් 4ක් 5ක් හදලා ඔබේ ගුරුතුමා විසින් ඔබ දෙනවා ඇති විවිධ මාතෘකා. එක එක කණ්ඩායමට විවිධ මාතෘකා ලබා දෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් ඒ දෙන මාතෘකාවල තියෙන්නේ එදිනෙදා සමාජයේදී අපි මුහුණ දෙන අපට අත්දකින්නට ලැබෙන විවිධ විශේෂ අවස්ථා. අපි සහභාගී වෙන විශේෂ අවස්ථා. බලමු අපි ඒ මොනවද කියලා.
වෙළඳ පොලක් වෙන්න පුළුවන්. මල ගෙදරක් වෙන්න පුළුවන්. රෝහලක යම් කිසි අවස්ථාවක් වෙන්න පුළුවන්. මෙන්න මේ විදිහේ ඉඟියක් ඔබට ලබා දෙනවා මාතෘකාවක්. වෙළඳ පොලක් නිරූපණය කරලා පෙන්වන්න කියනවා ඔබ කණ්ඩායමට. මල ගෙදරක අවස්ථාවක් නිරූපණය කරලා පෙන්වන්න කියනවා ඔබේ කණ්ඩායමට. රෝහලක් නිරූපණය කරලා පෙන්වන්න කියනවා ඔබේ කණ්ඩායමට. ඉතින් මේ වගේ වෙලාවට අපි තුල තියෙන නිර්මාණශීලී හැකියාවන් ඉතා ප්‍රයෝජනවත් වෙනවා. අන්න ඒක තමයි මුලදී කිව්වේ පරිකල්පන හැකියාව කියලා. සමාජයේ එදිනෙදා අපි දකින දේවල් බස් නැවතුම් පොලක, වෙළඳ පොලක, මල ගෙදරක, මගුල් ගෙදරක, රෝහලක අනතුරක් හදිසි අනතුරක් වෙච්ච අවස්ථාවක අපි දකින සිද්ධි ටිකක් තියෙනවා. හැමදාම අපි දකින සිද්ධි. හැබැයි අපට මේ ක්ෂණික නිරූපණයක් සඳහා ඉඟියක් ලැබුණම අර අපි හැමදාම දකින සිදුවීම විශේෂ සිදුවීමක් විදියට ඉස්මතු කරලා පෙන්වන්න වෙනවා. වෙළඳ පොලක හැමදාම සිදුවෙන දේ ඉක්මවා ගිය අතිවිශේෂ සිදුවීමක්. මල ගෙදරක, මගුල් ගෙදරක වුණත් විශේෂ සිදුවීමක්, නාට්‍යෝචිත සිදුවීමක් අපට කරලා පෙන්වන්න වෙනවා. ඒ සඳහා කණ්ඩායමේ ස්වභාවයෙන්ම නායකත්වයක් ඉස්මතු වෙයි. වඩාත්ම හොඳ පරිකල්පන හැකියාව තියෙන පුජ්‍යලයා කණ්ඩායම විසින්ම නායකයා බවට පත් කරගෙන මේ අවස්ථාව ගොඩනගා ගන්න ඔබට පුළුවන්. ඒ වගේ දෙන ලද අවස්ථාවකට අනුව ක්ෂණික නිරූපණයක් ගොඩනගා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණුක් තියෙනවා. පහත සඳහන් කරුණු පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුයි. බලමු අපි ඒ මොනවද කියලා. මේ අනුව බලන විට ඔබ කළ යුත්තේ ක්ෂණිකව ලැබෙන මාතෘකාවට අනුව පරිකල්පන ශක්තිය මෙහෙයවා. ඔබේ අත්දැකීම්ද පාදක කරගෙන අනුකරණ මාර්ගයෙන් යම් අවස්ථාවක් ප්‍රතිනිර්මාණය කර දැක්වීමයි. යම් අවස්ථාවක් ප්‍රතිනිර්මාණය කියන්නේ නැවත නිර්මාණය කරන. යම් කිසි තැනක සිදු වුණා හෝ සිදුවිය හැකියයි සැලකෙන අවස්ථාවක් ඔබ විසින් නිරූපණය කිරීම ප්‍රතිනිර්මාණය කියලා අපට හඳුන්වන්න පුළුවන්. ක්ෂණිකව මාතෘකාවක් ලැබෙනවා. ඔබේ පරිකල්පන ශක්තිය අනුව ඔබට එම අවස්ථාව, ඒ මාතෘකාවට අදාළ අවස්ථාව, සිද්ධිය ගොඩනගන්න පුළුවන්. ඔබේ පරිකල්පන ශක්තියේ ප්‍රබලතාවය මත මේ සිද්ධිය ඉතා අලංකාර වෙන්න පුළුවන්, ප්‍රබල වෙන්න පුළුවන්. ඒ වගේ මේ සඳහා ඔබට උදව් වෙනවා ඔබේ අත්දැකීම්, ඔබ ඇසූ දුටු දෑ අත්දැකීම් විදිහට හඳුන්වන්න පුළුවන්. අනුකරණ මාර්ගය කියන්නේ යම් කිසි තැනක තිබුණ හෝ තිබුණා යයි සැලකෙන, එමන් නැත්නම් තිබිය හැකි චරිත. මෙන්න මේ චරිතේ මේ විදියටයි හැතිරෙන්නේ කියන එක වේදිකාව මත ඔබ අනුකරණය කර දක්වනවා. ඒ අනුකරණ මාර්ගයෙන් එම අවස්ථාව ඔබ වේදිකාව මත කර
අවස්ථාවහා බැඳෙන ඒ තුල ආරම්භ වී අවසන් වන නාට්‍යමය ක්‍රියාකාරීත්වයට අදාළ වන චරිත තෝරාගත යුතුයි. මම හිතන්නේ මේ ටික මම කලින් පැහැදිලි කරා. ඒ අවස්ථාවට බැඳෙන චරිත විතරයි අපි ගන්නෙ. ඒ අවස්ථාව තුල ආරම්භ වී අවසන් වන නාට්‍යමය ක්‍රියාකාරීත්වය. ඒ එක තැනකදී ආරම්භ වෙලා එහි උච්චතම අවස්ථාවකට ගිහිල්ලා අවසන් වෙනවා යම් කිසි සිදුවීමක් අන්න ඒ සිදුවීමට දායක විය හැකි ඒ සිදුවීම වඩා තර්ථවත් කිරීමට අවශ්‍ය වෙන චරිත විතරයි අපි මෙහිදී ක්ෂණික නිරූපණයකදී තෝරා ගන්නෙ ක්ෂණික නිරූපණ අවස්ථාවක් යනු හුදු අවස්ථාවක් අනුකරණයට වඩා චරිත ගැටෙන නාට්‍යෝචිත අවස්ථාවක් නිරූපණය වීම බව ඔබ වටහා ගත යුතුයි මේ ටිකත් කලින් පැහැදිලි කළා ක්ෂණික නිරූපණය කියන්නේ මාතෘකාව දුන්න පළියට මංගල උත්සවයක් අවමංගල උත්සවයක් කියලා දුන්න පළියට සාමාන්‍යයෙන් දකින අවස්ථා කිහිපයක් ඉදිරිපත් කරන අඬනාය දේහය ඇවිල්ලා අවසන් ගෞරව දක්වලා යන අය විතරක් පෙන්නලා නිකන් ඉන්නේ නැතුව එහි යම් කිසි ඝට්ටනීය අවස්ථාවක් ගැටුම්කාරී අවස්ථාවක් අර්ථ ප්‍රකාශ වීමක් ඉදිරිපත් කරලා එවැනි නිරූපණයක් සිදු කිරීම තමයි ඔබ විසින් කළ යුත්තේ අර්ථ ප්‍රකාශය ගැන ඉතාම වැදගත් වෙනවා ප්‍රායෝගික පරීක්ෂණයේදී සාමාන්‍ය පෙළ ප්‍රායෝගික පරීක්ෂණයේදී ලකුණු ලැබෙන්නේ වුණත් ඔබ චරිතය හොඳින් නිරූපණය කරා වෙන්නට පුළුවන් එසේ නමුත් එහි යම් කිසි නාට්‍යෝචිත සිද්ධියක් තිබිය යුතුමයි ඒ අනුව තමයි ඔබට උපරිම ලකුණක් කරා යාමට අවස්ථාව ලැබෙන්නේ එහෙමනම් 11 ශ්‍රේණියේ දෙවන වාරයට අදාළ පළමු පාඩම ක්ෂණික නිරූපණ කොටස තමයි අපි අද ඉගෙන ගත්තේ ඊළඟ පාඩමෙන් නැවත හමු වෙමු